Hi guys, welcome back to our YouTube channel. Today I'm going to share with you about the most important and most beautiful things in Korea. That's about the snow. එනම් අපි එළියටම ගිහිල්ලා කොරියාවේ හිම මොන වගේ සුන්දරයිද මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ කියලා ගිහිල්ලා එළියටම ගිහිල්ලා කතා කරමු. එහෙනම් let's go. මේ විදිහට හිම වැටිලා තියෙනකොට ඒ වගේම හිම වැටෙනකොට අධික සීතලක් එන්නේ නැහැ අපි හිතාගෙන හිටියේ හරිම සීතලයි කියලා ඒ වුණත් කොරියන් අය නම් අධික සීතලයි කියලා කියනකොට බනිනවා අපිට ඉතින් හිම වැටෙනකොටයි හිම මේ විදිහට තියෙනකොටයි එච්චර සීතල නැහැ ඊළඟ දවසේ ඒ කියන්නේ පහුවෙන්ද දවසේ තමයි හිම දිය වෙන්න යනකොට තමයි සීතල ගතිය දැනෙන්නේ ඔළුව රිදෙනවා කියන්න වචන නැහැ ඒ දවස්වලට හිම කාලේදී ෆොටෝ ගහන නම් ගොඩාක් ආසයි කට්ටිය. ලෝකේ හැම රටකටම වගේ හිම වැටෙන්නේ නැහැ. ඉතින් මේ හිම ගොඩවල් වල නටන්න පෙරලෙන්න නම් පොඩි ළමයි හරිම ආසයි. ඒ වගේම ලස්සන ලස්සන ෆොටෝ ගන්න කොරියා වගේම විදේශ ජාතිකත් හරිම ආසයි. හිම වලට කැමති අයත් ඉන්නවා අකමැති අයත් ඉන්නවා. මේ හිම කියන්නේ ගොඩක් සිනිඳු දෙයක්. ඉතින් මේ විදිහට හිම ගස්සල තියෙනවා. මේ ඉන්ස්ට්‍රුමන්ට් එකෙන් මේගොල්ලෝ මෙන්න මේ විදිහට ලස්සන තාරාව හදනවා. මේ බලන්න මේ පොඩි ළමයි මේ විදිහට ලස්සන ලස්සන තාරාව හදනවා. ඉතින් මේ තියෙන මගේ හදපු තාරාව එන්නේ මේ විදිහට. අපි පුංචි කාලේ ගෙවල් වල බැලිබත් උයනවා. සෙල්ලම් කරනවා වගේ තමා කොරියාවේ ඉන්න පුංචි අයත් හිම වැටෙනකල් බලන් ඉඳලා හිම වලින් විවිධ සෙල්ලම් කරනවා ඉතින් බලන්නකෝ මේ ලස්සන හිම බව කවුද හැදුවේ කියලා ලස්සනයි නේද මේ හිම බබව? ලස්සනයිද මගේ හිම බබව? ඉතින් මේ විදියට හිම වැටිලා තියෙනකොට හරිම ලස්සනයි සුදුම සුදු පාටයි දකුණ දකුණ හැම පැත්තම හරිම ලස්සනයි. හැබැයි හෙට වෙනකොට තමයි මේකේ තරම තේරෙන්නේ. හරිම ලස්සනයි කිරි පාටයි සුදුම සුදුයි මාරම ලස්සනයි හිතට මාරම සතුටක් දැනෙන්නේ මේ විදිහට හිම දකිනකොට අපි විතරක් නෙමේ කොරියන් අයත් සමහර කොරියන් අය ටිකක් කැමති නැහැ පාරවල් ලස්සන හින්දා ඒ වුණත් ඉතින් සමහර කොරියන් අයත් හරිම ආසයි මේ හිම වැටෙනවට
ප්‍රධානම හිම. මේ විදිහට හිම ගොඩවල් වැටිලා තියෙනකොට කම්පැනි වල වගේම පාරවල් වලත් හිම අදිනවා. සාමාන්‍යයෙන් පාරවල් වලට නම් වේලස්සන වගේ ලුණු දානවා. ලුණු දැම්මට පස්සේ ඉක්මනට දියවන හින්දා තමයි ලුණු දාන්නේ. කම්පැනි වල නම් මේ විදිහට හිම අදිනවා. එහෙනම් බලමු කොහොමද මම හිම අදින්නේ කියලා. සාමාන්‍යයෙන් පිරිමි ළමයි තමයි මේ හිම අදින්නේ. ඉතින් මමත් ආසයි හිම අදින්න පොඩ්ඩක් බලමු හිම කොහොමද අදින්නේ කියලා. මේ විදිහට හිම අදින එකත් මාරම ෂෝක්. ඒක සීතලයිද ඒක ලොකුවට ඉතින් දැනෙන්නේ නැහැ ඉතින් සීතල. හරිම ලස්සනයි මේ විදිහට හිම වැටිලා තියෙනකොට. කොරියාවේදී අධික සීතල කාලයක් වන්නේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මාසවලදී. කොරියාවේ සෑම තැනකම එක හා සමානව සීතල රඳා පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් සෝල් වල උඩම පැතිවල තමා ගොඩක් සීතල දැනෙන්නේ. ඒ වගේම තමා හිමත් ඒ වගේම තමා. හිම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. අද සෝල් වලට හිම වැටෙනකොට වෙනත් ප්‍රදේශවලට හිම වැටෙන්නේ නැහැ. හැම තැනම එක හා සමානව හිම පතනය වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි කතා කරමු කොහොමද කොරියාවේ කාමර එහෙම නැත්නම් ගෙවල් උෂ්ණත්වය කරගන්නේ කියලා. අතීත කාලයේදී නම් දර පෝරණු මගින් තමයි කොරියන් ජනතාව කාමර උෂ්ණත්වය කරගෙන තියෙන්නේ. එහෙත් තාමත් දර පෝරණු මගින් කාමර උෂ්ණත්වය කරගන්න පිරිසක් කොරියාවේ තාමත් ඉන්නවා. ඉන්න අනතුරුව ගෑස්, කරන්ට් එක, හීට් ෆෑන්, තෙල් මගින්ද කාමර උෂ්ණත්වය කරගන්නවා. අපේ කාමරේ නම් උෂ්ණත්වය කරන්නේ ගෑස් වලින්. මම සාමාන්‍යයෙන් සීතලට බේරෙන්න ඇඳුම් දෙකක් තුනක් වගේ තමයි අඳින්නේ. සාමාන්‍යයෙන් මම දවසකට උණු වතුර වැඩි ප්‍රමාණයක් බොනවා. ඊට අමතරව උණු වතුරෙන් වාෂ්ප අල්ල ගන්නවා. ඉතින් ඒකම මගින් ශාරීරික උෂ්ණත්වය තවත් හදා පවතිනවා. අධික සීතල නිසා කකුල් එහෙම ගොඩාක් රිදෙනවා. කකුල් අතවල් එහෙම ගොඩක් රිදෙනවා. පැලෙන්න වගේ අතවල් හිම රිදෙනවා. ඔළුව කැක්කුම හෙම්බිරිස්සාව එහෙම සීතල කාලෙකින් කියන්න දෙයක් නැහැ. ඉතින් සීතල කාලේ කකුල් රස්නේ තියාගන්න මෙන්න මේ වගේ පැකට් එකක් තියෙනවා. මේකේ ඇතුළේ ටිෂු එකක් තියෙනවා. මේ ටිෂු එක කකුලට ගහගන්න පුළුවන්. මේ ටිෂු එක කකුලට ගහගත්තට පස්සේ පැය 6කින් හෝ පැය 8කින් මේක ගලවලා තවත් ටිෂු එකක් කකුලට තියාගන්න පුළුවන්. මම නම් කොරියාවට ආව කාලේ මේ ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වුණත් මගේ ආයතනයේ නැන්දල තමයි මේ ගැන කියලා මට මේ වගේ පැකට් ගෙනලා දුන්න කකුලට තියාගන්න කියලා. ඉතින් මම මේ පැකට් එකත් ඉස්සරහින් ඔයාලට දාන්නම්. ඉතින් මේක කකුලට තියාගත්ත පුවාම සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙනවා. ලොකු උෂ්ණත්වයක් නෙමෙයි, සාමාන්‍ය උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගැන මම වේලස්සන දැනගෙන හිටියේ නැහැ.
ඒ දේවල් කූපන් එකෙන් ජී මාකට් එකෙන් එහෙම නැත්නම් කොරියාවේ ෂොප් වල මෙන්න මේ වගේ පැකට් ඕන තරම් මේ දවස්වල මිලදී ගන්නේ හැකියාව තියෙනවා. ඊට අමතරව අත් වර්ගයේ රස්නි කරගන්න ගොඩක් දුරට සාමාන්‍ය කොට්ට වගේ තියෙනවා. ඒ කොට්ට අල්ලගෙන එහෙම ඉන්න පුළුවන්. ඊට අමතරව අර මම වේලසන පෙන්වුව පොලේ වීඩියෝ එකක් ඒ පොලේ වීඩියෝ වල මෙහෙම කරලා අත දාගෙන ඒ විදිහටත් අපේ අත්ෙම රස්නි කරගන්න පුළුවන්. මේ දවස්වල පපුව සහ බෙල්ල ගොඩාක් ආරක්ෂා කරලා තමයි තියෙන්න ඕන. මේ වගේ තවත් වෙනස්ම වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට ලස්සනයි නම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. තවත් ලස්සන වැදගත් වීඩියෝ අරගෙන අපි ඉක්මනට එන්නම්. Bye bye.